කුමන අනුමැතිය තිබුණත් පස්කඳු කැපීම සහ වනාන්තර එලිකිරීම සම්බන්ධයෙන් අවසන් අනුමැතිය තමාගෙන් ලබාගත යුතු බවට නව නීති ගෙනෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. පොලිතින්, ප්ලාස්ටික්, විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය නිවාරණ ජාතික සතිය ප්‍රකාශයට පත් කිරීමේ වැඩසටහනට සහභාගි වෙමින් ජනාධිපතිතුමා මේ බව පැවසුවා. පොලිතින් ප්ලාස්ටික් හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය නිවාරණ සතිය ලෙස ඔක්තෝබර් 24 වෙනිදා සිට 30 වෙනිදා දක්වා ප්‍රකාශයට පත් කෙරුණා. ඒ පිළිබඳ තොරතුරු දැනගැනීමේ වෙබ් අඩවිය විවෘත කෙරුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. නගර සභා කීපයකට පොලිතින් ප්‍රතිචක්‍රීකරණ උපකරණ පිරිනැමුණු අතර පරිසර හිතකාමී ව්‍යාපෘති ආරම්භ කළ ආයතන කීපයකට ඇගීම් සහතික පිරිනැමුණු ආරාධනා කරනු ලබනවා. ප්‍රජාශාන්ත රණසිංහ මහත්මයාට ආරාධනා කරනු ලබනවා. සභාව ඇමතු ජනාධිපතිතුමා मध्य पारिश्राधिकारी भूविद्यांश पूरा विद्या डिपार्टमेंट जलापवाहन मंडल प्रादेशीय लेखा कार्यालय प्रादेशीय सभा आयतन मेघट අනුමැතිය දීලා දෙනවා ඊළඟ පස්කන්ධ කපන කොට අධීක්ෂණය විමර්ශනය ඒ කිසිම ආයතනයකින් කරලා නැහැ. එහෙමනම් ඒ වගකීමයි පැහැරහැරී කියන කාරණා මත උනා. දඟුවම් කරනවා නම් සියලු ආයතන ප්‍රධානීන්ට දඟුවම් කරන්න සිද්ධ වෙනවා. දැන් ඔය තමුන්නාන්සලා කවුරුත් දන්න අර වරගපොළ අඹේ කුස්ස ඔරලෝස් කන්මගාව තියෙන අර තුම්මන් මැද මහ විශාල කන්ද. ඒ ගෝලිය තමයි ඒක කපලා තියෙන්නේ. එතකොට ඒ ව්‍යාපාරිකයාට මහ විශාල කඳු පහක් කපන්න වරපත්‍ර දීලා. මමගොයි වරපත්‍ර පහම අවුල අවසානයේ මගේ අනුමැතියක් ගත යුතුයි කියලා ඉතින් මේ බලපත්‍රය ආරම්භ කියන්නේ ඇයි මේ පස්කන්ධ කපන්න මහනුවර කොළඹ ඉදිවෙන මහා මාර්ගයට අවශ්‍ය පස්සඳහා කියලා. එතකොට බලපත්‍රය නිකුත් කරලා තියෙන්නේ ගිය ජනවාරි මාසේ ඉඳන් පස් කපන්න. දැන් මේ 10 වෙනි මාසේ තමුනාස කරන්නේ මහනුවර මේ කොළඹ මාර්ගයේ වැඩ පටන් ගන්න තියනවාද? මේ ආයතන සමාගම් ළඟදී වැඩ පටන් ගන්නවා. නමුත් පාරේ වැඩ පටන් ගන්නෙ නැතුව ගිය ජනවාරි මාසේ ඉඳන් මේ පස්කන්ධ කපුවේ ඇයි? එතකොට ගිය ජනවාරි මාසේ ඉඳන් කපු පස් කොහොමද? කවුද මේක බැලුවේ? පරිසරාධිකාරිය බලන්නෙත් නෑ, භූවිද්‍යා පතර කාර්යාංශය බලන්නෙත් නෑ, ප්‍රාදේශීය ලේකම් බලන්නෙත් නෑ, ප්‍රාදේශීය සභාව බලන්නෙත් නෑ. ඒ අස්සම් කරපු එක ආයතනයක්වත් එතනින් එහාට බලන්න නෑ. ඒ නිසා මම මින් විශේෂයෙන්ම ඉදිරියට ඒ සදානත් අනුමැතිය දීලා තියෙන සම්බන්ධයෙන් මම යම්කිසි විනය ක්‍රියාමාර්ගයක් ගැනීමට බලාපොරොත්තු වෙනවා. 2017 මුදල් වර්ෂය සඳහා රජයේ වියදම් ඇතුළත් විසර්ජන පනත් කැටුම් පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඒ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් 2016 මුදල් වර්ෂයට වඩා මෙවර සමස්ත රජයේ වියදමේ අඩුවක් දක්නට ලැබීම විශේෂත්වයක්. ප්‍රධාන කටයුතු ආරම්භයේදී පනත් කැටුම් පත් සහ යෝජනා මුදල් අමාත්‍යතුමා තරගතුමනි මම විසර්ජන පනත ඉදිරිපත් කරනවා. අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේද ගරු අමාත්‍යතුමා? නාගතුමනි ඔව් සම්පූර්ණයෙන්ම කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා තිබෙනවා. දෙවෙනි වර කියවීම කවදාද? 2017 වර්ෂයේ රජයේ සමස්ත වියදම රුපියල් කෝටි 192400ක් 2016 වර්ෂයේ ඒ රුපියල් කෝටි 194100ක් ලෙසයි සටහන් වුණේ. මෙවර අයවැයෙන් වැඩිම මුදලක් වෙන් කර ඇත්තේ ආරක්ෂක අමාත්‍යාංශයටයි. ඒ රුපියල් කෝටි 28404ක්. සෞඛ්‍ය අමාත්‍යාංශයේ රුපියල් කෝටි 16097ක් වෙන් කර ඇති අතර අධ්‍යාපන අමාත්‍යාංශය සඳහා රුපියල් කෝටි 7694ක් ලබන වසරට වෙන් කර තිබෙනවා. උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍යාංශයට වෙන් කර ඇති මුදල රුපියල් කෝටි 16340ක්. මෙවර අයවැයෙන් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයට රුපියල් කෝටි 21412ක් සහ රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශයට රුපියල් කෝටි 16520ක් වෙන් කරනවා. 2017 වර්ෂයේ ජනාධිපතිතුමාගේ වැය ශීර්ෂය සඳහා වෙන් කර ඇත්තේ රුපියල් කෝටි 645ක්. අග්‍රාමාත්‍යවරයාගේ වැය ශීර්ෂය රුපියල් කෝටි 125ක් ලෙසයි 2017 මුදල් වර්ෂය සඳහා වූ විසර්ජන පනත් කෙටුම්පතේ දැක්වෙන්නේ.
ලබන වසරේ සමස්ත වියදම් වන රුපියල් කෝටි 192400ක මුදල පියවා ගන්නා ආකාරය සහ අයවැය යෝජනා ලබන මාස 10 වෙනිදා මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා විසින් පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කිරීමට නියමිතයි. මසක කාලයක් විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදයේ පැවැත්වෙන අතර දෙසැම්බර් මාස 10 වෙනිදා ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි. 2017 අයවැය විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා. පසුගිය මාස කිහිපෙදී අයවැය සකස් කිරීම පිළිබඳව ප්‍රාදේශීය මට්ටමින් මහජන අදහස් විමසීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරුණා. ඒ විශ්වවිද්‍යාල මහාචාර්ය ආචාර්යවරුන්ගේ සහභාගිත්වයෙන් Road to the Budget 2017 ලෙස මේ වැඩසටහන නම් කර තිබුණා. මුදල් අමාත්‍යාංශය ඒ පූර්ණ අධීක්ෂණයට ලක් කළා. අපි හදන අපේ අයවැය කොළඹ දිස්ත්‍රික්කයේ රාජගිරිය ප්‍රාදේශීය මහලේ කම්කාර්යාලයේ මහජන අදහස් විමසීමේ රැස්වීමක් පසුගිය දා පැවැත්ුණා. ඒ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්ගේ ප්‍රධානත්වයෙන්. එහිදී 2017 අයවැය සකස් විය යුතු ආකාරය සහ ප්‍රදේශයේ සමාජීය පාරිසරික හා මානුෂීය ගැටලු වලට විසඳුම් යෝජනා විමසීමට ලක් කෙරුණා. ඉන් රජය බලාපොරොත්තු වන්නේ මහජනතාව සමග සමීපතව කටයුතු කිරීම සහ රජයේ ප්‍රතිපත්ති වලට අදාළව මහජන අදහස් විමසා බැලීමයි. මෙවර අයවැය සකස් කිරීමේදී මහජන අදහස් වලට ප්‍රමුඛ ස්ථානයක් ලබා දී තිබෙනවා. විශ්වවිද්‍යාල ආචාර්යවරු එහි වැදගත්කම පැහැදිලි කළා. අයවැය කියන එක අද ගණන් ගන්න ඇති මට්ටමට පත් වෙලා තියෙනවා. මේ හේතු නිසා මෙවර රජය තීරණය කරලා තියෙනවා මහජන අයවැය තමයි ඉදිරිපත් කරන්න. ඒ සඳහා මහජනතා සහයෝගය තියෙන්න ඕන. ඔබතුමාලට මේක විරුද්ධයි. ඔබතුමාලගේ අදහස් ඉදිරිපත් කරන්න. අපි විශ්වවිද්‍යාලයක අපි ඇවිල්ලා තියෙන්නේ මේක ස්වාධීනව මේ දේ කරන්න. ඒතර කිසිම දේශපාලන පක්ෂයට අපි ගැතිකමක් සම්බන්ධතාවයක් නෙමෙයි. රටේ යහපත වෙනුවෙන් අදාළ යෝජනාවන් අපි ඉදිරිපත් කිරීමට තමයි මැදිහත්ලා ඉන්නේ. ඒතර ඔබතුමාලාට තියෙන එකම දේ තමයි මේ ප්‍රදේශයේ තියෙන හඳුනානවා සම්පත් මොනවාද? එවිට වැඩි දියුණු කරන්න පුළුවන් ශේෂ්ත්‍රයක් තියෙනවා නම්, පැවතීන ව්‍යාපෘති තියෙනවා හරියට ක්‍රියාත්මක වෙන්න ඒවා මෙන්න මේ ආකාරයට සිද්ධ වෙන්න ඕන. අපිට මෙතෙන් අදාළ ඉදිරිපත් කරන්න පුළුවන්. මහජනතාවද විද්වත් කමිටුවට යෝජනා ඉදිරිපත් කළා. විශේෂයෙන්ම බලනවා නම් අපේ නිවාස සංකීර්ණ බලනකොට මුගක් වෙලාවට පොකුරු නිවාස. මේ පොකුරු නිවාසවල ඉන්න කොටසකින් යම්කිසි අක්‍රමතාවලුත් එනවා. එතකොට අපිට වර්ෂාපතනයක් එන වෙලාවට හැම වෙලාවම ජලය එනවා. පංගුවක් අපේ ප්‍රදේශේ පාරවල් යනකොට අපිට යන්න බෑ. දුගදහමනවා. ඒ ඇලවල් වලට සම්පූර්ණයෙන්ම යන්නේ අපේ ටොයිලට් වලවල් වල තියෙන ජරා වතුර තමයි ඇලවල් වල තියෙන්නේ. කොළඹ සිස්ටම් එකට අපිට හදා ගන්න පුළුවන් සෝලේ ක්‍රමයක් ගෙනල්ලා ඒක හදා ගන්න පුළුවන් නම් ඒක තමයි අපි කරන්න තියෙන ලොකුම ජයග්‍රහණය. මේ වෛද්‍යවරුත් නීතිඥවරුත් තමන්ගේ ආදායම පැහැදිලිව පෙන්නන්න. ඒවට බදු ගෙවන්නෙත් නැහැ. මම යෝජනා කරනවා යෝජනාවක් මං හිතන්නේ තමුන්වන්සලාගේ අවධානය යොමු කළා මේක ඉදිරිපත් කරනවා නම් හොඳයි කියලා. වෛද්‍ය චැනල් ගාස්තුව රුපියල් 1500ක් වශයෙන් ස්ථාවර ගාස්තුවක් කාණ්ඩුවේ නියම කරන්න. අයවැයෙන් යෝජනාවක් හැටියට ඇතුළත් කරන්න ඕනේ වෛද්‍යවරයෙකුට මෙච්චරයි අය කරන්න පුළුවන් කියලා. අපි හදන අපේ අයවැය රටේ ශීඝ්‍ර ඉදිරිගමන තහවුරු කරමින් 2017 අයවැය ඉදිරිපත් කරන බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසනවා. එය ප්‍රධාන පක්ෂ දෙකේ සම්මුතියෙන් ගෙන එන බවයි ඔහු පවසන්නේ. අමාත්‍යවරයා මේ බව පැවසුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද උදේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. අපි මේ 2017 අයවැය ඉදිරිපත් කරන්නේ රට සංවර්ධනයට යොමු කරන්න පුළුවන් ශීඝ්‍ර ගමනක් ඇති කරන්න පුළුවන් සංවර්ධනය තුළින් සහ රැකිරක්ෂා ඇති කරලා ජන ජීවිතය සුඛිත මුක්ත කරන්න පුළුවන් වැඩපිළිවෙළක්. ඒක තමයි අපි අද විසර්ජන පනතක් ඉදිරිපත් කරන්නේ. නොවැම්බර් මාසේ 10 වෙනිදා අපි මේ සම්බන්ධයෙන් අයවැය යෝජනා ඉදිරිපත් කළා. සියලු දෙනාගේම එකමුතුභාවය අනුව මේක එක්සත් ජාතික පක්ෂත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් අපේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනත් අගමැති රනිල් වික්‍රමසිංහත් එකතු වෙලා පක්ෂ දෙකේ සියලු දෙනාම සම්මුතියකට ඇවිල්ලා තමයි අපි අයවැයක් ඉදිරිපත් කරන්නේ. මම මේක කියන්නේ නැත්තම් මාධ්‍යවල නොයෙක් නොයෙක් ඒවා යන්න ඉඩ තියෙනවා. මේක එක කොටසකින් එකක් පරස්පරයක් තියෙනවද නැද්ද කියලා ඒ එකමුතුභාවය ඒ ශක්තිමත් තුනෙන් දෙකේ පදනම ස්ථීර කරන්න තමයි අපි 2017 අයවැය ඉදිරිපත් කරන්නේ. රටේ පවත්වාගෙන යන මූල්‍ය විනය කෙරෙහි ජාත්‍යන්තර ප්‍රසාදය පළ වී ඇති බව පැහැදිලි කළ අමාත්‍යවරයා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් ලෝක බැංකුවත් සමග සාකච්ඡා කරපු ඒ අවස්ථාවේදී අපට පේනවා ප්‍රතිඵලයක්. ඒක තමයි මූල්‍ය විනයක් ඇතිව රටක් ඉදිරියට ගෙනියනවා නම් ඒකේ ප්‍රතිඵලය වන්නේ ජාත්‍යන්තර ලෝකෙන් අපට සහයෝගය ලැබීමයි. අපට තිබ්බ ණය බරතාවය එසේ මෙසේ දෙයක් නොවේ.
අද මහින්ද රාජපක්ෂ නින්දෙන්නේ කියලා කතා කරාට මොනවද වෙන්නේ කවුද කරන්නේ එතුමා එතුමගෙන් අහන්න අවශ්‍ය එතුමයි පීබි ජයසුන්දරයි ආන්ඩ්‍රේ මොනවද කරේ කියලා බිලියන 1784 තිබ්බ ණය ප්‍රබාර දිනකට මේක පස් ගුණකින් වැඩි කළා දීලා තියෙන ආදායම 120 තිබ්බක 10.8කට අඩු කරා අන්න අංක ගණිතයවත් දන්නේ නැති හිටපු මුදල් නැමැති අපෙන් ප්‍රශ්න කරන මොනවද කරන්න කියලා අද හැම කොනක අන්වදනයක් සමබරතාවයෙන් ඇති වීගෙන යන මේ අයවැය තුලින් මේක සීඝ්‍රයෙන් ඉදිරියට තල්ලු කරගෙන යෑමක් තමයි තිබෙන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ බෙල්ජියම් අග්‍රාමාත්‍ය චාල් මිෂෙල් මහතා අතර හමුව ඊයේ සවස පැවැත්ුණා. එබ්‍රසස් නුවර ලැම්බර්මොන්ටි මන්දිරයේදී. පසුගිය කාලවකවානුවේ දුර්වල වුණු බෙල්ජියම් ශ්‍රී ලංකා ද්වීපාක්ෂික සබඳතා යලි ශක්තිමත් කිරීමට එක්ව ක්‍රියා කරන බව බෙල්ජියම් අග්‍රාමාත්‍යවරයා එහිදී පැවසුවා. මිනිස් අයිතිවාසිකම් හා සමාජ සාධාරණත්වය පදනම් කරගෙන ශ්‍රී ලංකාව අවතීර්ණ වී ඇති ප්‍රජාතන්ත්‍රවාදී හා යහපාලන දිසාන තියාගේ කරන බවයි බෙල්ජියම් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ. දැන් තියෙන්නේ අපේ GSP Plus ඉල්ලීමේ තාක්ෂණික ඇගවීමක් කරන්න. අපේ වෙළඳාංශය අපේ මානව හිමිකම් ප්‍රජාතන්ත්‍රවාදයේ පිළිබඳේ කාරණා ක්‍රියාත්මක වෙලා තියෙනවද නැද්ද කියන ඒකට කියන්නේ ටෙක්නිකල් ඇප්ලිකේෂන් ඇසෙස්මන්ට් අපේ වෙනසක් නැහැ මානව හිමිකම් එක්කම අපේ කම්කරු අයිතිවාසිකම් ඒ සමගම අපේ පරිසර ආරක්ෂා කිරීමේ වැඩසටහන් අපි ප්‍රකාශ කරපු හැටියටම ඉදිරියට ගෙනියවා කියලා එහෙනම් අපි දැන් ආණ්ඩුව හැටියට අපේ යුතුකම තමයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති වුණා පත්තුණෑම් පස්සේ අපි පොරොන්දු වෙලා ක්‍රියාත්මක කරන දේශපාලන ආර්ථික ප්‍රතිසංස්කරණ සියල්ලම ඒ විදිහටම ඒ ක්‍රියාවලිය වෙනසක් නොකර මේ වැඩ කටයුතු ගෙනියනවා නම් අපිට මාර්තු මැයි මාසේ අතරදී මේ GSP Plus යලිත් අපට ලබා ගන්න පුළුවන් ඇඟලුම් අපනයනේ මසා නිමිකල ඇඟලුම් අපනයනය මේ කාලේදී 87කින් වැඩි වෙලා තියෙනවා 2003 ඉඳන් 2015 දක්වා අවුරුදු 12ක 87කින් මේක ලබාගත් බංග්ලාදේශයේ අපනයනය 406කින් වැඩි වෙලා තියෙනවා අපිට 300ක් වැඩි වුණා නම් ණය වෙන්න වැඩක් නැහැ අද මේ ප්‍රශ්න නැහැ මුදල් ලැබෙතුමාට අලුත් යෝජනා ඉදිරිපත් කරන්නුම නැහැ හරි විපාකයක් ඒක වැදුනේ මේ රටේ ජනතාවට අපේ ජනතාවට ඒකයි මේක ලබා ගන්න එක අපි ප්‍රමුඛත්වය දීලා තියෙන්නේ පසුගිය රජයේ අක්‍රමවත් මූල්‍ය කළමනාකරණය නිසා රට මුහුණදී ඇති ණය අර්බුදය හමුවේ ජනතාවාදී අයවැයක් ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය දෙන බව අමාත්‍ය විජිත් විජේමුණි සොයිසා මහතා පවසනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව පැවසුවා අයවැය සම්බන්ධයෙන් කෙටි විග්‍රහයක් කළොත් අප්පච්චි ගත්ත ණය අම්මයි දරුවෝ ටිකයි බොහොම අමාරුවෙන් ගෙවාගෙන මුල්‍ය කළමනාකරණය කරගෙන කටයුතු කරනවා එකබද්ධ වූ දෙමුහුන් ආණ්ඩුවක් හැටියට නැත්නම් හයිබ්‍රිඩ් රජයක් හැටියට බොහෝ ගත්ත ණයවල සහන කාලය අවසන් වෙලා දැන් ගෙවීම ආරම්භ කිරීමට තියෙන්නේ හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කිව්වා වගේ ජනතාව සහ රජයේ මූණ දෙන මේ දෑවැන්ත ණය අර්බුදයේ ඉදිරියේ මේ කළමනාකරණය කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතුමාට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතුමාට ඒ හැකියාව තියෙනවා අපි බලන්න පුළුවන් තරම් ණය වාරිකය අඩු කරන්න ප්‍රමිතීන් තියෙනවා ප්‍රමිතීන් වලට ණය ගන්න අයවැය පරතරය අඩු කරගන්න ජනතාවට සහන දෙන්න සමහර අපට දරාගත නොහැකි ආයතන කළමනාකරණය සඳහා අපි ගත්තොත් මේන් ලංකා මේන් ලංකාවකින් අහිංසක අපට වැඩක් උනේ නැහනේ උඩ යන උකුස්සන් බිම යන මහ රකුස්සන් මූදු කුනිස්සන් අපට සෙත දෙන් හාල් මැස්ස පොඩි මිනිහට සෙත දෙන වැඩ පිළිලක් මේ අයවැය රජය තුල යන්නේ මුදල් ලැබෙතුමාද විසර්ජන පනත ඉදිරිපත් කර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතේ අපි ජනතාවාදී කාරණා රාශියක් අපි ඉදිරිපත් කරලා තියෙනවා අපි නියෝජනය කරන ජනතාවගේ හඬ අපි මතු කළ යුතුයි ඒකෙන් හැංගෙන්නේ නැහැ සංහිඳියාව එහෙම නැත්නම් මේ සම්මුතිවාදී ආණ්ඩුව යම් කිසි බාධාවක් වෙනවා කියලා ජනතා හිතවාදී අයවැයක් අපි ගතානුගතික සම්ප්‍රදායික මතවල අපි එල්බගෙන නැහැ පෝට් සිටි වගේ ව්‍යාපාර ඊළඟට වරාය ගුවන්තොටුපළ අපි ආරම්භ කර බැරි බරක් අපි උස්සලා තියෙනවා හෙවි වේක් කරන්න බෑනේ ලයිට් වේක් කරන කෙනා ආයතන කළමනාකරණය කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා. ඒක අපි ඒ පිළිබඳව අයවැය උපාය මාර්ගිකව අපි MM තීන්දුව తీරනවලදී අපි එකඟතාවය පළ කරනවා. එක්ව ගමන් කරනවා වෙන්න සටන් කරනවා. ඒක තමයි අපේ තියරි එක අපේ ප්‍රතිපත්තිය.
රුසියාවෙ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයන්ග වීරතුංග මහතාට ජාත්‍යන්තර පොලිසිය මගින් රතු වරෙන්තුවක් නිකුත් කිරීමට කොටුව මහේස්ත්‍රාත්වරිය අද නියෝග කළා. 2006 වසරවල ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග්යානා මිලදී ගැනීමේ දූෂණයක් සිදු ඇති බව පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාශය කරන ලද පැමිණිල්ලකට අනුවයි අධිකරණය මෙම නියෝගය කළේ. පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාසය උදයන්ග වීරතුංග මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අවශ්‍ය බව මීට පෙර අධිකරණයට මෝසම කිනිල්ලා සිටියා. ඔහු ස්ථිරපදිංචි යුක්‍රේන ලිපිණයට විදේශ අමාත්‍යාංශය මගින් එරට රජයට දැනුම් දෙන ලෙස අධිකරණය කියා සිටියා. පසුගිය මාස 26 වෙනිදා එම මෝසම නැවත කැඳ වූ අවස්ථාවේ විදේශ අමාත්‍යාංශය අධිකරණයට පැවසුවේ ඉහත ලිපිණේ ඔහු පදිංචි නොමැති බවයි. උදයන්ග වීරතුංග මහතාට දේශපාලඥයන් පිරිසගේ සහාය ලැබෙන බැවින් ඔහු විදේශයේ සිට දේශපාලන කටයුතුවල නිරත වන බවද පොලිස් අපරාධ මූල කොට්ටාශය අධිකරණය දැනුවත් කළා. පසුගිය 30 වෙනිදා මෝසම කැඳ වූ අවස්ථාවේ අධිකරණය දැනුම් දුන්නේ ඔහු නඩුවේ සැකකරුවෙක් නොවන බැවින් ප්‍රකාශයක් ලබා ගැනීමට ජාත්‍යන්තර පොලිසියට වරින්තුවක් නිකුත් කළ නොහැකි බවයි. එහෙත් අද දිනේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාශය නැවතත් මෝසමකින් කළ ඉල්ලීමට අනුවයි ජාත්‍යන්තර පොලිසිය රතු වරින්තුව නිකුත් කරනු ලැබුවේ. තාදේශපත් කීපයක් ලොහුටින් හිටපු යුද හමුදාපති ලුතිනල් ජෙනරාල් දයා රත්නායක මහතා බරපතල වංචා හා දූෂණ පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවට අද කැඳවා තිබුණා. ඒ පසුගිය ජනාධිපතිවරණ සමයේ විදුලි සංදේශන නියාමන කොමිසමෙන් රුපියල් මිලියන 50ක මුදලක් ලබාගෙන ජනතා සහන සඳහා යෙදවීම පිළිබඳ ප්‍රකාශයක් ලබා ගැනීම සඳහායි. එය නීත්‍යානුකූල නොවන බවට වන චෝදනාවට අනුව පරීක්ෂණ පැවැත්වෙනවා. අවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතාට වසරක කාලයක් වෛද්‍ය ප්‍රතිකාර ගැනීමට විදේශගත වීම සඳහා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද අවසර දුන්නා. අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම ගුණකල නඩු දෙකක් සම්පත්තෙන් ඔහුගේ විදේශ ගමන් අධිකරණය තහනම් කර තිබුණා. මෝසමක් මගින් කළ ඉල්ලීම කැඳ වූ අවස්ථාවේ අල්ලස් කොමිසම ඊට විරෝධය පළ කළා. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිළපිටිය මහතා නියෝග කළේ ළඟම ජාතීන් දෙදෙනෙකුගේ රුපියල් ලක්ෂ 50ක ශරීර ඇප 3ක් මත ඊට අවසර ලබා දෙන බවයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ස්ථානාධිපතිවරයා සහ වනජීවි දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට ලබන මාස 4 වනදා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද නියෝග කළා. ඒ මහේස්ත්‍රාත්වරයාගේ නියෝගයට අවනත නොවීම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ගොනු කළ මෝසමක් ඇඳ වූ අවස්ථාවේ හංවැල්ල කැලණිගඟ ආශ්‍රිතව පවත්වාගෙන ගිය මහා පරිමාණ වැලි ජාවාරමක් වටලා සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය හා බොවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය අද සමත් වුණා. තොරතුරු මත වැටලීම සිදු කෙරුණා. බෝට්ටු 12ක්, බැකෝ යන්ත්‍ර 2ක්, ජෙනරේටරයක් ඇතුළු උපකරණ සහ ලොරි රථයක් පොලිස් බහරයට ගැනුණා. ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති ෆ්ලොරෙන්ටිනෝ බැටිස්තා මහතා සහ ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා අතර හමුවක් අද පැවැත්තුණා. ඒ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී එදී අමාත්‍යවරයා තානාපතිවරයාගේ සේවය අගය කළ අතර සමුරුතිලින හුවමාරු කරගැනුණා. ගුණසිංහපුර පොලිස් ස්ථානාධිපතිවරයා සහ බුදුබල සේනා සංවිධානයේ හිමිවරුන් 8 දෙනෙකු පහර දුන් බවට වටරැක විජිත හිමියන් කළ පැමිණිල්ලේ සාක්ෂි විමසීමට දෙපාර්ශ්වයේම මානව හිමිකම් කොමිසමට අද කැඳවා තිබුණා. එහෙත් කොමිසමට පැමිණ සිටියේ වටරැක විජිත හිමියන් පමණයි. කොමිසම හිමියන්ගෙන් ප්‍රකාශයක් ලබාගත් අතර වෙනත් දිනක පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිස කැඳවීමට නියමිතයි. කොළඹ කුරුණෑගල අංක 5 ප්‍රධාන මාර්ගයේ දියුලපිටිය හොරගස් මුල්ල ප්‍රදේශයේ අද උදේ සිදු වූ රියානතුරකින් 14 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. 5 දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි වාර්තා වන්නේ. අනතුර සිදු ඇත්තේ ලොරි රථයක් හා වෑන් රථයක් ගැටීමෙන්. වෑන් රථයේ කල්මුණේ සිට ගුවන්තොටුපළ බලා ධාවනය වූවක් තුවාල ලැබූ පුද්ගලයන් දියුලපිටිය රෝහලට ඇතුළත් කෙරුණා. බරපතල තුවාල ලැබූ 5 දෙනා ගම්පහ රෝහලට මාරු කර තිබෙනවා. වෑන් රථයේ සිටි සියලු දෙනා කල්මුණේ පදිංචිකරුවන් බවයි පොලිසිය පවසන්නේ. දැඩි සුළඟකින් වැලිකන්ද ප්‍රදේශයේ නිවාස 28කට හානි වුණා. ඊයේ සවස 5:45ට ඇති වූ සුළඟින් සිංහපුර මහින්දාගම කඩවත්මඩුව මගුල්පොකුණ ගම්මානවල නිවාසවලට හානි සිදු වූ බව පොළොන්නරුව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ උපුල් නනායකාර මහතා පවසනවා. වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ පොළොන්නරුව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ ආපදාවට ලක්වන්නට සහන සැලසීමට ක්‍රියා කළා. මියගිය විශාල තල්මසෙකු අම්බලංගොඩ රන්දොබේ මුහුදු වෙරළට ඊයේ සවස ගොඩ ගසා තිබෙනවා. බලපිටිය බේරුතුඩුව මුහුදු තීරයේ තල්මසා පාවෙමින් තිබෙනු දුටු බවයි දීවරයින් පවසන්නේ. තල්මසාගේ දිග අඩි 50ක් පමණ වනවා. බලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කාර්යාංශයේ නියෝජිතින් සහ වෙරළ සංරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව තල්මසා මිහිදන් කිරීමට ක්‍රියා කළා. නැදුන්ගමේ රාජහස්තියා කියලා කියන්නේ අපට සිටින සම්පතක්. බලදා කරඬුව වැඩිවීමට තරම් මේ හස්තියා භාග්‍යවන්තයි. ඒ උතුම් හස්ති රාජයා වෙනුවෙන් උපහාර පිළිමක් අද සිදු වුණා. ඒ පිළිබඳ මේ වාර්තාව ගෙනෙන්නේ ජාතික රූපවාහිනියේ නිෂාදී බණ්ඩාරනායක.
එක්සත් බෞද්ධ බල මණ්ඩලය නැදුන්ගමුවේ රාජාට උපහාර පිණිස දලදා ගිජිදු ගුණවරුණ නමින් මෙම උත්සවය සංවිධානය කර තිබුණා. ඉන්දියාවේ මයිසූර් ප්‍රාන්තයේ මහරාජාවරයෙකු හට තිබූ රෝගයක් නිට්ටාවටම සුවපත් කිරීම වෙනුවෙන් මෙරට භික්ෂුන් වහන්සේ නමකට තුටුපඬුරක් ලෙසින් එම මහරාජාගෙන් ඇත්පැටවුන් දෙදෙනෙකු ලැබී තිබුණා. ඉන් එක් හස්තියෙකු වන පින්වත් නැදුන්ගමුවේ රාජා මහනුවර දලදා පෙරහැරෙහි 11 වෙනි වරටත් සදහතුක කරඬුව වැඩම කරවීමට වාසනාවන්ත වුණා. අඩි 11යි අඟල් 6ක උසින් යුත් දැනට ආසියාවේ සිටින හීලෑ ඇතුන් අතරින් සද්ධන්තම සත්වයා ලෙස හැඳින්වෙන රාජා අද ජීවත් වන්නේ ගම්පහ නැදුන්ගමුවේහි වෛද්‍ය හර්ෂ ධර්මවිජය වෙදරාළහාමි නම් හාම්පුතා යටතේ. රාජා 2006 වසරේ සිට මහනුවර දළදා මාලිගාවෙහි සදාතුක කරඬුව වැඩම කරවීමට වාග්ය හිමි කරගත්තා. රාජාගේ තවත් විශේෂත්වයක් වන්නේ සෑම විටම ගමන් කරුණියේ පාගමනින් පමණක් වීමයි. කිරිඳිවැල මධ්‍යමා විද්‍යාලයේ ක්‍රීඩාංගණයේ පැවති මෙම උත්සවයට යන අතරතුර රාජා හස්තියා එක්සත් බෞද්ධ බල මණ්ඩල භූමියේ බුද්ධ ප්‍රතිමා වහන්සේට පුෂ්පෝපහාර දැක්වුවා. අලංකාර පෙරහරකින් කැඳවාගෙන ආ ඇත් රජු දැක බලා ගැනීම සඳහා මග දෙපස විශාල පිරිසක් රැස්ව සිටියා. උපහාර උත්සවයේදී මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කරමින් රාජා හස්තියාට ආශිර්වාද කරනු ලැබුවා. අපේ නැදුම්ගමුවේ රාජා මේ මනුෂ්‍යාත්මයක් ලැබලා ඒ කරන්න අපහසු දේ සත්වාත්මයක් ලැබලා පෙරහර කඳු වැඩමීම අවුරුදු 1130 දැන් කරගෙන යනවා. අලි හාම්පුතා වශයෙන් අපත් මේකට සම්බන්ධ වීම මම හිතන්නේ අපේත් භාගයක් හැටියට සලකන්න පුළුවන්. ඒ වගේම ඇතාට කිසිම හිත්ඇවුලක් කරදරයක් හිංසාවක් නැතුව ඒ තමන්ගේ ජීවිතේ සත්වාත්මය ගතකරන අපේ වාගේ තැනකට ලැබීම පිළිබඳව මම හිතන්නේ ඇතා ලොකු පිනක් කරලා තියෙනවා. साधारण සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරය කොළඹදී අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳ හිදී අදහස් පළ වුණා. ජනවාරි 8 වෙනිදා වෙනසට අපි යම්කිසි ආකාරයකට දායක වුණේ මේ රටේ දේශපාලන ප්‍රතිසංස්කරණ සිදු කර ගැනීම සඳහා. එක ආණ්ඩුවක් ඇතුලේ ප්‍රතිවිරුද්ධ දේශපාලන පක්ෂ දෙකක් එකට එකතු වෙලා තියෙනවා. එක ගමනක් යනකොට යම් යම් ප්‍රශ්න ඇති වෙන බව අපි දන්නවා. ඒක ස්වාභාවිකයි. නායකයන්ගේ වගකීම තමයි ඒවා කළමනාකරණය කර ගැනීම. කාටත් පොදුවේ අලවන ලේබලේ අපට අලවන්නට එපා. සුනාමි කාලේ සිද්ධ වෙච්ච ක්‍රියාමාර්ගය නිසා විශාල වශයෙන් එවකට සිටි රාජ්‍ය නායකයෝ මූල්‍ය වශයෙන් තමන්ගේ බැංකු ගිණුමට ඒවා එකතු කරගත්තා නම් ඇයි නැවත වරක් ඒවා ඉලදරව් කරන්නට බැරිද? දැන් ගස්වල අවුරුදු 12ක් ගිහිලා තියෙනවා වුණත් දැන් මේ කාලේ අපිට මතක් කරලා දෙන්නට කැමති මම පෞද්ගලිකවම මේ සම්බන්ධයෙන් දැනට ස්වයං බලන දූෂණ විරෝධී කමිටු එහාට නගන්නට කියලා. අයවැය හදනකොට ජනතා අදහස් අදාළ පාර්ශවයන්ගේ අදහස් ලබා ගත යුතුයි. ඒක අනිවාර්යම සාධකයක්. එක්කෙනෙක් දෙන්නෙකුට අයවැයක් හදන්න බෑ. තියෙන අයිතිවාසිකම් රැකෙන ආකාරයේ ජාතික සංවර්ධනයට මග කියන ආකාරයේ අයවැයක් කාණ්ඩුව ඉදිරිපත් කළ යුතුයි. විශේෂයෙන් බදු ප්‍රතිපත්තියක් හදාගන්න රටේ සංවර්ධන ගැළපෙන විදිහට සහ මිනිස්සු අසාධාරණ ලක් නොවන ආකාරයට යහපාලනය ගේන්න නම් දූෂණ වංචා නැති වෙන්නට ඕන. කරපු වංචා දූෂණ ඝාතන හෙළිදරව් කරගන්නට ඕන. ඒ කරපු අයට දඬුවම් ලැබෙන්න ඕන. මාතර බ්‍රවුන්සි ලිඩම රාසන්ත කරා කියලා සාධාරණේ නීතිය ඉෂ්ට වෙන්නේ නැහැ. මේ එකක් තියෙන ඉන්දනේ ශ්‍රන්දි රාජපක්ෂ අතරණු ගත්තේ නැත්ති. විමල් විරවංශ අතරණු ගත්තේ නැත්ති. පාස්පෝර්ට් දෙකක් තියෙනකොට මැදමුලනේ පීඑස් මාර්ගයට රජයේ සල්ලි යොදවලා හදපු එක ගැන තාම අවසන් තීන්දුවක් නැත්ති. මේ එකක් තියෙන ඉන්දනේ මිග්යාන ගනුදෙනුවට කඩිනම් පරීක්ෂණයක් නැත්. අධිකරණ කීපයක් විශේෂිත වූ විදියට මේ කාරණ වෙනුවෙන් නම් කරලා ඒ ක්‍රියාවලිය අවසන් කරන්න. විදුලි වාහන ආරෝපණය කිරීමට නව ගාස්තු ක්‍රමයක් හා ඉලෙක්ට්‍රොනික කාඩ් පතක් විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය අද හඳුන්වා දුන්නා. ඒ කැලණිතිස්ස විදුලි බලාගාර පරිශ්‍රයේදී කැලණිතිස්ස විදුලි බලාගාර පරිශ්‍රයේ විදුලි ආරෝපණ මධ්‍යස්ථාන ඉදිකර තිබෙනවා. විදුලි බල මණ්ඩලය නිකුත් කරන ඉලෙක්ට්‍රොනික කාඩ් පතකින් විදුලි වාහන ආරෝපණය කරගත හැකි. දිවා කාලය කාර්යබහුල හා කාර්යබහුල නොවන ලෙස කාණ්ඩ තුනක් යටතේ අය කිරීම සිදු කරනවා.
අමාත්‍ය රංජිත් සිඹලාපිටිය මහතා පැවසුවේ පරිභෝගිකයින්ගේ පහසුව සඳහා ඉදිරියේදී විදුලි බල මණ්ඩලය දිවෙනපුර ස්ථාන කීපයක විදුලි වාහන ආරෝපණය කිරීමේ මධ්‍යස්ථාන පිහිටුවීමට ක්‍රියා කරන බවයි තමන්ටම ඇවිල්ලා තමන්ගේ කාර් එක චාර්ජ් කරගෙන යන්න අවස්ථාව අපි සැලසලා තියෙනවා. ඒ වගේම සාමාන්‍ය මිල ක්‍රමයකත් අපි හඳුන්වලා දීලා තියෙනවා. ඉදිරියේදී මේ වගේ ස්ථාන 6ක් ප්‍රියත්ම කිරීමට බලාපොරොත්තු වෙනවා. වැලිපැන්න කියන්නේ අපි අධිවේගී මාර්ගයේ කෙරවලට, මහවණැල්ලට, මහනුවරට. එහෙම තමයි අපේ මීගාව 6 හඳුන්වලා දීලා යන්නේ. अमेरिका जनाधिपति तमा पराजयट पत्वोत् प्रतिपल पिलिगनीमट कैपवीम रिपब्लिकन पक्ष अपेक्षक डोनाल्ड ट्रंप विसिन प्रतिक्षेप करतिबेनवा अहो मेबाव पेवसुवे अपेक्षकयान दिदना अतर पेवति तेवनी अवसान विवादेदे डोनाल्ड ट्रंप सह हिलरी क्लिंटन अमेरिका जनाधिपति दुर अपेक्षकयान दिदना अतर अवसान विवादे ईए पेवत्वने लास वेगास नेवाडा विश्वविद्यालय विवादे आरंभेदी हा अवसानेदी एकिनेकाट अतट अत दीम दिदनाम प्रतिक्षेप कला අපේක්ෂකයන් දෙදෙනා මාතෘකා රැසක් පිළිබඳව වාද විවාදවල නිරත වුණේ විවාදයේදී බාධා කිරීම හා කෑගැසීම් මැද්දේ ඩෙමොක්‍රටික් පක්ෂ අපේක්ෂක හිලරි ක්ලින්ටන් ප්‍රකාශ කළේ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අපේක්ෂා කරන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණය බවයි රුසියානු ජනාධිපති වරයාට අවශ්‍ය වෙත්තේ ඇමරිකාවට රූකඩ ජනාධිපතිවරයෙකු බව ඇය පැවසුවා විවාදයේදී රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් තමන්ට එල්ල වූ කාන්තාවන් පිළිබඳ චෝදනා අසත්‍ය බව අවධාරණය කළා තමන් ජනාධිපති වුවහොත් ඇමරිකාවේ ගබ්සාව නීත්‍යානුකූල වන නීතිය සංශෝධනය කරන බව පැවසුවා ඇමරිකාවේ දකුණු දේශ සීමාව හරහා තාපයක් ඉදිකරන බවද ඔහු කියා සිටියා ශ්‍රී ලංකාවේ කණ්ඩායම සහ බටහිර ඉන්දියා කොදෙව් ඒ කණ්ඩායම අතර තුන්වන නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන දිනය අදයි. දින නිමාවන විට ශ්‍රී ලංකා ඒ කණ්ඩායම දෙවැනි නිම සඳහා කඩලු පහකට ලකුණු 211ක් රැස් කරගෙන සිටිනවා. තරගයේ පැවැත්වෙන්නේ රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී. ශ්‍රී ලංකා ඒ කණ්ඩායම පළමු ඉනිමේදී ලකුණු 318ක් රැස් කළා. බටහිර ඉන්දියා කොදෙව් කණ්ඩායම පළමු ඉනිමේදී රැස් කළ ලකුණු සංඛ්‍යාව 243ක්. ෂිම්රොන් හෙඩ්ම ලකුණු 94යි. ශම බ්‍රුක්ස් ලකුණු 54ක් ලබා ගත්තා. පන්දු යැයිමේදී ලක්ෂාන් සදකන් ලකුණු 54කට කඩුලු 3ක්ද, කසුන් මදුශංක ලකුණු 45කට කඩුලු 3ක්ද බෙදහැලුවා. ලහිරු ගමගේ ලකුණු 50ට කඩුලු 2යි. ශ්‍රී ලංකා ඒ කණ්ඩායම දෙවන ඉනිමේදී සඳුන් වීරක්කොඩි ලකුණු 48ක් හා අසීල ගුණරත්න ලකුණු 69ක් රැස් කිරීමට සමත් වුණා. කුසල් පෙරේරා ලකුණු 20යි. රොෂෙන් සිල්වා නොදෙවි ලකුණු 29ක්, දසුන් ශානක නොදෙවි ලකුණු 7ක්ද රැස් කරගෙන සිටිනවා. තරගයේ හෙටින් අවසන්. ඒ සමගින් අපගේ ප්‍රධාන කෘති ප්‍රකාශය නිමවන මත්තනවා. තත්ත්වෝක්ති සඳහා පිවිසෙන්න www.rupaninews.lk අපගේ වෙබ් අඩවියට සහ SLRC News අපගේ Facebook පිටුවට. අපගේ ඊළඟ කෘති ප්‍රකාශය රාත්‍රී 10ට බලාපොරොත්තු වන්න. අයිබෝවන්. සත්‍ය මුද්‍රාව රූපවාහිනී ප්‍රවෘත්ති.